සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනා මේ තව ප්‍රශ්නයක් තියෙනවා. මාගේ විවාහය වංචා කර කළ විවාහයක්. මුලින් විවාහ වී සිටි අයෙක් ඒ විවාහයෙන් ඔහුට කරදර නැහැ. නමුත් මට වංචා කිරීම නිසා මා හොඳටම මානසිකව වැටුණත් ඔහුව අතරමං නොකර විවාහ ජීවිතයේ ඉදිරියට ඇදගෙන ආවා. ඔබට සමාවදී ආත්‍ය තරමක් බීමත් කමින් සිටින අයෙ මුල හිටන හොඳ රැකියාවක් කළා. මමද ගුරුවරයා දෙදෙනාගේ රැකියා දෙක නැති වුණා. මුල සිටම මුලටම ඔහුගේ පවුලේ අත වෙනස්කම් ආවා. අගේ පළමු දරුවා නැති කරන්න බේදුන්නා. දරුවන් හදන්න එපා කීවා. ආත්‍යාගේ අම්මා සහෝදරයින්ව දෙදෙනා ආත්‍යාගේ දේපොළ සන්නාවෙන් පවුලේ අය කෙටියෙන් එකම විතරපත් ගන්නවා. ඉතාම කටුක ජීවිතයක් ගත කරමි. මම දැන් දරුවන් තිදලා හදාගෙන ජීවත් වෙන්නේ මාත්‍යයට අයිති ඉඩම ගේද තමා. වෙනත් තැනක පවුලේ ඇතිවන කරදර නිසාම දරුවන් තිදෙනාටත් මටත් කායික මානසික නිදහසක් මාත්‍යය ඉන්න තැනක රැකියාවක් නැහැ. එරහෝ හොඳින් අවසන් පසුබිම අවකාශයේ ඇසී මගේ දරුවන් එදනාගේ අධ්‍යාපනය හොඳින් අවසන් කර ගැනීමට ඉඩපත්තා. උදාකර දීම මගේ ප්‍රාර්ථනයයි. මගේ දින ඇසී ඉදිරි ගමන සාර්ථක කරගන්න දරුවන් වෙනුවෙන් කියලා නිතර ප්‍රාර්ථනාව ඉනාවෙත්දී මේ ඔක්කොම තියෙන මේ ජීවිතයක තිබෙන්නා වූ අවුල් කාවේ මුල් කරගෙන අපි බලාපොරොත්තු වෙනා මෙච්චර අවුල් ඇති ජීවිතය තුළ තව සාර්ථක ජීවිතය. දැන් මේක හරි ප්‍රශ්නයක් තමයි. හැමදාම කුණු වෙන ජරාවටපත් වෙන කය අපි හොදනවා. මේ උපමා දෙන්නේ යමක් තේරුම් ගන්න. හොද හොද සුවඳ කරනවා. ගඳට නේදෑක සුවඳ කරන්නේ කියන වදනේ ඉක්මෝලා. සුවඳෙක් වෙන්න සුවඳ කරනවා. සුවඳෙක් වෙන බලාපොරොත්තු වෙනවා. කවදාවත් ඉච්ඡ වෙනදී බලාපොරොත්තු. ගඳට සුවඳ කරන එක කමක් නැහැ. ඒක දැනගෙන කරනවා. සුවඳෙක් වෙන සුවඳ කරනවා නම් එහෙම කවදාවත් හරියන එකක් නෙමෙයි. කුණු ගොඩ සුවඳෙක් කරන්න බෑ. ගඳට සුවඳ කරන එක කරන්න දෙයක් නැහැ. ඒක ලෝකය හැමතැනත් එක කරේ. ගඳ ගගහ ඉන්නකොට ලෝකයටත් හොඳ නැහැ. ආල පහලින් නැගේ නාහේ වහගින් යන උන්ට තත්පිරිය. ඒකින්ද මම ගඳ හැකලා සුවඳ කරගන්නවා කිව්වොත් ගැලපෙනවා. බඩිකින්නටයි මේ කන්නේ. අප්‍රියයන් කියලා තමන යන්නේ ඉඳලා රහට කන්නේ. නැන්නම් මට නම් ඔකේ ඇති වැඩක් නෑ කියලා දැනගත්තොත් කෑම ගැලවෙන්න ගන්නවා. නෝ රහට ගන්න බලාපොරොත්තු වෙන අපි ජීවත් වෙන්නේ. ඛණ්ඩ ජීවත් වෙන කෙනෙක් වෙනවා. ජීවත් වෙන නිසා කනවා නෙවෙයි ඛණ්ඩ ජීවත් වෙනවා. ප්‍රම දෙක. ජීවත් වෙන කන කියලා හරියට කන. ඛණ්ඩ ජීවත් වෙන කියලා කෑදරකට හොය හොයා මොන මොන හරි කකා ඉන්නවා. මලත් කවන්නේ නෑ. එළ හැදුනක් කවන්නේ නෑ. ඛණ්ඩ ජීවත් වෙන. මෙන්න මේ කන්නේ ගති ලක්ෂණ අපි දකින්න ඕනේ ඒවා. ඉතින් මේ වගේ අපි මේ ජීවිතය තුළ මේ ලෝකේ උපන් හිලා ජීවත් වෙනවා කරන්න දෙයක් නැතුව අර කියලා ඉන්න ඕනේ. යථාර්ථයේ දැක දාන්නේ අපි අයින අදහතා. මේ ලෝකේ සුන්දර ලෝකයක් කරගෙන ජීවත් වෙන හිතන තාකල් අපිට ධර්ම අවබෝධය තව වැඩහිලා නැහැ. ඒ නිසා අපි සුන්දර ලෝකයක් කොහොම හරි ගොඩනගන්න හිතෙනවා. සුවඳ කයක් හදන්න කොච්චර උඩ පැන්නා දඟලුවක් කවදාවත් ගඳේක සුවඳ කරලා වෙන්න ගන්න පුළුවන් යන්තම් తాවකාලික. ගඳහ කරලා හොදලා හොදලා පිටින් සුවඳක් වල හිටන් ඉබල බලලා මං සුවඳයි ගිය හැක වරුවට. ඒක හැවටුමක් නිතක් ඇත්තක් නෙමෙයි. ගඳකයි වාවියක් තියෙනවා. ඒක නැති කරන්න බෑ.
ඒ අපි මේ විවාහ ජීවිත නැත්නම් මේ අපි මේ කාම ජීවිත වල ස්වභාවයක් තියෙනවා. ඔය කාම කටළු මැද්දේ තමයි කාම ජීවිත ගත කරන්නේ. ඒකට හේතුව මොකද? ඔය කාම ජීවිත කියන එකේදී කවුරුවා සීමා පනවන්න බෑනේ මේ කාමයට. එක එක බුද්ධිලයට යම්කි රූප කාමිය, සද්ද කාමිය, ගන්ධ කාමිය, රස කාමිය, ඨබ්බ කාමිය පිළිබඳ බලාපොරොත්තුවක් තියෙනවා. ඕක අග්‍ර කරගෙන ඉන්න තාක්කල් ඔහුට ඕනේ ඔහුගේ බුද්ධිලික වශයෙන් බලාපොරොත්තු වෙච්ච කරගන්න විදිහ. අරයාගේ විදින්නේ නැහැ, මෙයාගේ විදින්නේ නැහැ, මට අර සුසුවද ඕනේ නැහැ, මේ සුවඳේ විතරයි මං ගන්නෙ. ওই જાතිය මේ මිනිස්සුක හදාගත්ත මත නිසා. ওই දෘෂ්ටිය ඉන්න තාක්කල් ඕක නිදහසේ හොයන්නේ හැම කාමයක් හොයන්නේ. ඒක තමයි කාම ලෝකේ ඉන්න කගේ හැටි. දහම් අවබෝධය කියන්නේ කාමයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේක අසාරයි මේක මුලාවක් කියලා දැක්කගෙන ඒකෙහි යම්කිසි ආකාරයෙන් අසාරත්වය දැකලා ඒකේ ඉවත් වෙන්න බලන මේ ආරි මාර්ගයේ පූර්ණ කෙනෙක් ඒකෙන් ඉවත් වෙන්න බලනවා මිස ඕකේ හොඳ කැලේ හොයන්නේ ඒ යථාබෝධය ඇති කෙනා ඔය ළඟලන්නේ නේ ඔය යථාබෝධය ආපු නැති කෙනා මේක හදාගෙන තවන්ට ඕන ඕන හැටියට බලවා ගන්න හදනවා බැරි දියක්ම කරන් හදනවා මට ඕනේ ගෙම්බෝ ටික ඔක්කොම ලාහේ දාලා තියාගන්න මම මොකද කරන්නේ උදේ ඉඳන් රැහැන් ගා ඇදේ දා එක එක දානවා ලාහට දාලා අනිත් පැත්තට උපයි ආයි දැදේ දා දාන ගෙම් පඬ පන තියෙන දාකල් ගෙම් වල ආයෙ දාන්න පුළුවන් ඒක මට ඕනේ ස්වාමියා මායට තියාගන්න මට ඕනේ භාර්යාව මායට තියාගන්න මගේ ස්වාමියා කියන කවුරුවත් දිහා බලන්නේ නැතුව මං දිහා විතරක් බලන්න ඕනේ මගේ භාර්යාව මං දිහා බලන්න ඕනේ අනිත් කවුරුවත් දිහා බලන්න මේක තමයි මේ ලෝකයාගේ තියෙන එක්තරා හිතක හැටි මේ ලෝකෙට වරකන සලංකාරී ලෝකෙට බැඳිච්ච ලෝක සත්‍යය සාධාරණත්වයේ මේකයි යුක්තිය මේකයි කිය කියා හොයන්නේ ඔහොම එකක් ගැන මොන කාමීද මොන යුක්තියද මොන සාධාරණත්වයද සාධාරණ කාම කොහෙද තියෙන්නේ නීති මාලාවක් ඇතුලේ හදාගෙන ඉන්න හැකිලා ඉන්නවා එක්ක බයිට එක්ක ඔ කාම විද්‍යාචාරයට උතෝ අපායයි කියලා කවුරුහක් බය කරලා තියෙනවා ඒකල බයිට හෝ උරුකා නින්නා විසා ඉවෙන එකකින් ඉන්නවා නෙමෙයි එක්කතොට ගමේ කටේ නින්දා විදි දෙනවා අපේ සමාජයේ නින්දා විදි දෙනවා මේ ආදි වශයෙන් කියපු එකක් අහලා හිටන් ඒ නිසා නින්දාවට බයි එහෙම නිකන් ඉන්නවා අපි තා. නැතුව මිත්‍යාචාරයට බයි ඉන්නවා නෙමෙයි. කාමයන්ගේ ස්වභාවයක් ඒක. කාමියෝ හරියක් නැහැ කියලා දැනගන්නකම් ඕකේ මිදෙන්න බෑ. ඒ වගේ මේ කාමයන් මුල් කරගත්ත ජීවිත පොර පිටියක් හදා ගන්න. ඒ තරංකාරී ජීවිතයේ තියෙන පොර පිටිය පොර බඩු තමයි අඹුව කියන්නේ, ස්වාමියා කියන්නේ, ඒ වගේම දරුවෝ කියන්නේ. ඒ තමන්ගේ පෞලි පිළිස කියන්නේ නෑදෑයෝ කියන්නේ තමන්ගේ හිතවත්තු කියන්නේ මේ කාම ලෝකේ හදාගත්ත සම්පින්නනේ. ඕවා තමයි පොරබඩු ওই පොර පිටියේදී. ඕයන් තමන්ට මොනවැන්ද වාදි තියෙන්නේ ඒ පැත්ත කට්ටිය එකතු කරගන්න එක පැත්තක් කරගන්න. අර ආස්වාදී තමාගේ බලාපොරොත්තු ඉට කරන්නේ තමන්ට මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඒ තමාගේ දෘෂ්ටියට අනුකූල කට්ටිය එකතු වෙනවා එක පැත්තක් කරගන්න. ඊට විරුද්ධ සියල්ලම තමන්ගේ විරුද්ධ කාර්යය කරගන්න. ඔය පක්ෂා විරුද්ධයි කියලා දෙක ওই විදිහ හදාගන්න. යථා ධර්මී විනාතර විච අවිද්‍යාවේ නිගමනය කියලා වැහැලා හතර මිතුර දෙගොල්ලක් හදා ගන්නවා ලෝක සත්‍ය. ආවල් කට්ටිය මගේ හොඳ කට්ටිය. ආවල් කට්ටිය මගේ විරුද්ධකාරයෝ. නිගමනය ගත්තේ මොකෙන්ද? අවිද්‍යාවෙන් ගත්ත තමන්ගේ වාසිය හදාගත්ත නිගමනය. සත්‍ය නෙවෙයි. සත්‍ය ගත්තට පස්සේ මගේ කියලා මොක්කවලන්නේ කවුරු එක විරුද්ධ වෙන්නද? ඇලීමක් ඉවරයි, ගැටීමක් ඉවරයි, මුලාවක් ඉවරයි. එදාට උදකරා තමගේ වැඩක් බලා ගන්නවා වෙන දෙයක් වෙච්චා ලෝකේ හදලා මට වැඩක් තියෙන්නේ ලෝකේ කවුරු වෙලා ඉන්නද ධර්ම ආවෝදී විශාල සැනසුමක් හැබැයි අවුදෙන් එනකන් මහා වාදයක් වුණ කෙහෙල් වල කෝක හරිද මෙතෙන්ට මං ආයේ මේකට මොකද යමක් අතේ මිට මොරගන්නේ මැස්ස පන්න නැහැටි හොයන්න යාව ආපුහම කියන අත හොදගනි කි අසෝධියක් අතේ මිට මොරගෙන මැස්ස පල්නගෙන ඉන්නකොට කින් ඉන්න කාට හරි කියන මගේ ඇඟට මැස්ස වෙනවා පන්නන ක්‍රමයක් කියලා අහන. ගිහින් අත හොදාගන්න කිව්ව ජරාව හරිදා. එතන මැස්ස වෙන්නේ නැහැ කිව්වොත් එහෙම. එහෙම නෙමෙයි. ඒකත් මිට මොළවාගෙන ඉන්න ඕනේ. අර කියන්නේ මැස්ස ටිකක් පන්නලා දෙන්න ඕනේ. එහෙම ක්‍රමයක් නැහැ. මේ ලෝකයාගේ තිබෙන මේ ප්‍රශ්න ඔන්නෝම තමයි. ලෝකේ වදාගෙන ප්‍රශ්න වලට විසඳුම් හොයන එක තමයි ලෝකයාගේ ස්වභාවය. ඒ නිසා කවදාවත් සත්‍ය විසඳුම සත්‍යයට හම්බ වෙන්නේ හැමදාම අසහනකාරී තත්ත්වෙ තමයි අනන්ත සංසාරේ පටන් ආවේ. අපි ඔබ දකින්නේ දැන් අපි මේ වගේ අවස්ථාවල් එකිනෙකට නෙමෙයි කියන්නේ දැන් ඉතින් සාමියාට හොද වෙලා මගේ දරුවන්ට සස්සාවල් හම්බෙලා ඉතින් අපිට හොදට ජීවත් වෙන ගියක් දොරක් හදාගෙන කිසි කෙනෙක්ගෙන් කරදරයක් නැතුව ආහා පොඩ්ඩක් ඉන්නකෝ ඔය කියන එක නවත්තලා හිටවම වැරෙනවා ආ කියහම දැන් ඉතින් ඉතුරු කිව්වා දැන් මොකක් කියේ
අනි එහෙම එකක් යන නෙමෙයි මම කියන්නේ මට මොකක්ද ඒ වෙන්නේ යන්නේ අනේ ලොකු ප්‍රශ්නයක් කියන මෙච්චර කියාපු කතාව ලැබෙදිනවා මට හොඳ දරු පළපුරක් හදාගෙන නිදහසේ ඉන්න ගෙයද්දලක් හදාගෙන මගේ ස්වාමියාගේ භාර්යාව මට කීකරුව හදාගෙන අනි කරදර නැතුව ආ පොඩ්ඩක් නැවතියම් බලව කීරි කියන නවතලා හේන දවසේ උඹ වැරිනා මං දන්න එකක් ඕම් කිව්වා දැන් කියන්න දැන් ඉතින් මොකද උර කරන්න ඕන ඉතින් කල් ගෙනිය ගමන නැවතිනවා එහෙනම් ඉතින් මොකක් කරලා වැඩක් තියෙන්නේ මරණයේ හිට මාකරා එනවා නම් ඉතින් මම මේ මේ හිතනවා මොනවද එවැනි මේක මතක් වෙනවා මෙන්න මේ වගේ මොහොතක් නැහැ උඹල හුස්මක් ගුණරගෙන පහතරට ඉඳලා ඔබේ මරණයේ ඉන්න පුළුවන් ආ දැන් ඉතින් ගියහකම මොකද ඉදිරි බලාපොරොත්තු කියලා හිතුවද දැන් මොකක් කියන්නේ අපි ඕක විශ්වාස නොකරන නිසා ඒ වුණාට මට එහෙම නෑ මම තව අවුරුදු 100ක් ජීවත් වෙන්න ඕනේ මගේ බලාපොරොත්තු සා ජීවත් වෙන්න නිසා වැරෙන්න නෙමෙයි ඉක්මන ඒකයි මම මේ මගේ පැතුම් ටික කියන්නේ කියලා කියන්න පටන් ගත්තා මරණ සතිය වැරිලා නෑ ඇත්ත දැකලා නෑ අපි ඇත්ත දකින්න නම් අපි ඉන්න ඕනේ අපේ ජීවිතය කියන්නේ මොකද්ද කියලා දැනගන්න මේ ඔක්කොම ජීවිත ගත කරන්න හදන මේ ලෝක සත්‍යයේ ප්‍රශ්න වලට මුල තියන්නේ උතන අවිද්‍යාවේ නිගමනයේකට තැන දීලා ඒ තුල ආස්වාදජනක සාධාරණ ලෝකයක් ගොඩනගන්න හදනවා මේක එක සත්‍යයේ වැඩක් නෙමෙයි මේක මේ සැරිසරන සියලු සත්‍යයන්ගේ ස්වභාවය ඕකමයි සෑම සත්‍යයකම උත්සාහ කරන්නේ කෙදිරි ගන්න දඟලන්නේ සාහන හොයන්නේ අවිද්‍යාව සහගත ආහාර ලෝකයක සාරත්‍යයක් ගොඩනගාගෙන තමන්ට ඕන හැටියට ඉන්න එහෙම එකක් මේ ලෝකේ තියෙනවද කියලා නම් වර්ණනය කරගන්න තියෙනවා වගේ පේනේව දැකලා අර අනුග්‍රහරි ගිහින් තියෙන්නේ මූඩ හරි ගිහින් තියෙන්නේ ඇයි මට එහෙම නැත්තේ මෙහෙම කීකේ එක එක කරා දුක් විඳිනවා අසහනකාරී මානසිකත්වයෙන් පීඩා විඳිනවා මේ ලෝකේ තුර ඔය කියන જાතියේ ඉඳ දෙයක් නැහැ දැන් හොඳයි මෙහෙම දෙයක් හිතන්න ඕන දැන් මේ වංචා කරලා විවාහයක් කරපු එකේ අසහනයක් තියෙනවා හොඳයි ඔය වංචා කරුවා කියයි දැක්කේ නැහැ අපි දැනගත්තේ නැහැ නම් අපි අසහනයක් කියනවා අර විවාහ ජීවිතෙත් එහෙමම ගත වෙනවා කාගෙන් හරි කන්ෆර්ම් වලින් ගිහිල්ලා හරි කොහොම හරි මේක විවාහයේ වංචාවක් කළා කියලා මොකක් හරි කමක් නැහැ කිව්ව එක ආරංචි වෙනාට පස්සේ නේද ප්‍රශ්නේ ආවේ එතකම මේ හිතර ආවට පස්සේ නේ මට වංචාවක් කළා කියලා අසහනී එතකම් දැනගන්න ක්‍රමයක් තිබුණාද එතකම් තිබිලා නැහැ ක්‍රමයක් පස්සේ තමයි හම් වෙලා තියෙන්නේ ඊට පස්සේ තමයි අසහනී ආවේ මේ ලෝකේ හැටි දැන් මේක දකින්න ඕන ක්‍රම ගැන වෙන්නලා මෙන්න මෙහෙමද එක අවස්ථාවක පරිව තාන්දුර දේශනාවක් කරනවා අසාධ්‍ය වෙලා ඉන්න අසනීපයෙන් අසාධ්‍ය වෙලා ඉන්න මිනිස්සෙක් ඉන්නවා ඔය මිනිස්යාගේ යම්හි ඔහුගේ මරණේ යමෙකුට යම් ලාභයක් ගන්න යමේ බලාපොරොත්තු වෙනවනේ ඒ බුද්ධිලයා උපක්‍රමයක් කල්පනා කරනවා මේ බුද්ධිලයා මරා ගන්න මට හොඳ ක්‍රමයේ ඉවැන්ක උදාම හිතවත් දෙලා මොහුට අපපස්ථාන කරන්න දෙන එකයි එහෙම හිතලා බොහෝම ආදරෙන් කතා කරලා බොහෝම ගෞරවයෙන් කතා කරලා ඇවිදලා යාළු වෙනවා හිතවත් දෙලා විශ්වාසය ඇති කරන අපපස්ථාන කරන්න දෙනවා ආවට පස්සේ අර අපපස්ථාන ලැබෙන රෝගියා හිතන්නේ මට බොහොම ප්‍රිය කරන මාගේ අනුකම්පා කරන පුද්ගලයෙක් මට හම්බුණා මගේ හිතවතේ එයා මට කොච්චර හොඳද මගේ ලෙඩ දුක් වලට බලනවා මල උපස්ථාන කරනවා මන් නාවනවා පිරිසිදු කරනවා අනේ මෙහෙම මිනිස්සුන්ට ප්‍රාර්ථනා කරන්න වටිනවද ඔහොම හිතනවා බැරි විලා හරි කාගෙන් හරි දැනගන්න හම්බ වෙනවා ඔය උඹට ලං වෙලා ඉන්නේ හොඳට නෙමෙයි උඹට මෙන්න මේ විනාශය කියලා ඔබේ ජීවිතේ නැති කරන්න ඔන්න ඔහොම දෙයක් දැනගන්න හම්බුනොත් දැම්ම ගඳ ඉදා ඉහිනම් මූ මගේ මහා අසත්පුරුෂයෙක් මූ කාලකන්ණියේ මූ මාව රවට්ටලා මාත් එක්ක යාළුවිලා මා විනාශ කරන්න ඉදීම ඇවිදilla ඉන්නේ අපි දැන් ඔහොම අදහසක් ගන්න දැන් අර ওই විදිහේ මාවක් වෙල්ලා හිටන් සරිද්දහතු රහනවා හොඳයි යාළ සත්කාර කරන වෙලාවේ යා හිතාගෙන හිටියට මගේ හොඳ හිත මිත්‍රයෙක් මගේ කල්යාණ මිත්‍රයෙක් කගේ හිත හිතා හිටියද ඒ වෙලාවේ යා කවුද නිතරෙද්ද හතුරෙද්ද තමන් හිතා හිටියත් එදා ඉඳලා තියෙන හතුරෙක් මෙන්න මෙයාගේ මේ පංච කාමියෝ මිතුරවාගේ වෙණී සිටිනවා ලෝකේ හත්යා ඔය පංච කාමියන් නිසාම ලෝක හත්යා වැළදෙනවා දැනගත්තාම හතුරවාගේ හිතා ගන්නවා මේක හතුරෙක් කියලා දැනගත්ත දවසට දැනගන්න ඉස්සෙල්ලා හතුර හතුරම මෙන්න මෙයාගේ උපමා දීලා තියෙනවා මේ නිසා අපි මේ ලෝකේ දන්නේ නැති නිසා සුන්දර ලෝකයක්ම අවාගෙන සමගින් සමාදානියෙන් ඉන්න මට ඕන හැටියට මගේ සම්පත් ඉඳගෙන ඉන්න පිරිසක් හදාගෙන මේ එකක් හිතෙන්ම අවා ගන්න මේ එකක් හිතෙන්ම අවාගෙන අපි
එහෙම තැනකට ඉන්න හද හදා ඉන්නවා. නමුත් මෙයා යථාර්ථය දැක්කහම අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ කුණු ගොඩවල් බව තේරුම් ගත්තාට පස්සේ යම් දවසක එදාට තේරෙනවා මේ අසාර ලෝකයක මම සාරත්ව හේවුවා නේද? මේක කොහෙද සාරත්වය මම බලාපොරොත්තු වෙන જાති එක. දැන් මේක දකින්න දවසක් එනවා. මේක ධර්මයේ තුලින් විචයක් එන්නේ මේ ක්‍රියාකලාපේ හදාගෙන සමගියෙන් ඉන්නවා මෙහෙම එකක් නෙමෙයි. මේකේ හැටි දැක්කට පස්සේ ඇලෙන මානසිකත්වයක් තිබුණා නම් අත්හැරලා යනවා. ඇලීමට බාධා ඉදිරි දෙයක් තිබුණා නම් ඇලීම අත්හැරනකොටම ඒ ගැටීම අත්හැරලා යනවා. ඒ මුලාවෙන් අත්හැරනට පස්සේ ලැබෙන හැටියෙන ලෝකේ ජීවත් වෙනවා. මොනවල්ලන්ද? ලැබෙන හැටියෙන ජීවත් වෙනවා. හොඳ එකක් ගොන්න ගන්න මගේ බලාපොරොත්තුවක් නැහැ මේ කුණු ලෝකේ. මොනවද මේ අසත්පුරුෂ ලෝකේ සත්පුරුෂය හදන්න හදන්නේ කොහෙදී? ඇයි අපි මේ ලෝකෙට ආවේ? ඇයි මේ අසත්පුරුෂයෙ ඉන්න ලෝකේ හොඳයි කියලා මම පෙර භවෙ නිගමනය කළේ? ඒක මගේ එදා තිබිච්ච අවිද්‍යාවද? ඒකෙන් මම සත්පුරුෂ දුන ධර්ම ඇතුළ හොඳින් ඉන්න හිතාගෙන කවුරු අතරටද ආවේ? මම එදා දන්නේ නැතත් එදා මම සත්පුරුෂ ලෝකයක් කියලා හිතාගත්තත් එදත් තිබිලා තියෙන මේ කුණු වල දැකේ නැති එක මිස සත්පුරුෂ ලෝකයක් එදා තිබිලත් නැහැ. මම පතන කාලේ තිබිලත් නැහැ. මම බලාපොරොත්තු වෙන කාලේ එහෙම තිබිලත් නැහැ. ඒ වුණාට මම උපාදානියෙන් බැඳුනා මේ ලෝකේ ඉන්න හැන්නම් කොච්චර හොඳ කියලා. ඇවිදින් දුක් විඳින දක ගන්නවා මට එහෙම එකක් හම්බුන්නේ නැහැ නේ කියලා. නැති දෙයක් ඇති දේ හදාගෙන සැපක් කියා දුක් දුක් සැපක්සේ බදාගෙන අසහන කාර්යය සහනයක්සේ බදාගෙන ඉඳ හදන ලෝකයක්. අවිද්‍යාව නිසා යන්තරම දුක්ඛම් කරන විඳින්න ඇද්ද? ඔන්න ඔය ටික විඳින්න සිද්ධ වෙනවා. මේකයි යථාර්ථය. ඉතින් මේ ලෝකයේ තුල ස්වාමියා හදලා සැනසෙන්න, භාර්යාව හදලා සැනසෙන්න, දුව හදලා සැනසෙන්න, පුතා හදලා සැනසෙන්න හිතා ගන්න මුලාව කොරන්න බැරි අනිත්‍ය දුකනත් වැඩ පිළිලකින් සැනසෙම හොයන වැඩ. ඕක දකින්නේ මේ ධර්මයේ දිනේ දින සිහි කරනකොට. එතකන් ඕක වෙන්නේ නැහැ. එතකන් අපේ තීරණයක් තියෙනවා ලෝකේ හොඳයි ලෝකේ වැදෙමින්න ඕන. ලෝකේ මට ඕන හැටියට පවත්වා ගන්න ඕන. එහෙම හැකියාවක් මේ ලෝකේ කියන්නේ දෘෂ්ටියක් අදහසක් තියෙනවා. මේක අවිද්‍යාවේ දෘෂ්ටිය. ඔය අවිද්‍යාවේ දෘෂ්ටිය බිඳිච්ච දාර මම මෙච්චර කාල හිතා හිටු එක නෙමෙයි ලෝකේ කියන්නේ. මේ ලෝකේ හැමතැනම වංචාවෙන් තමයි පිරීලා තියෙන්නේ. සත්‍යයෙන් පිරිච්ච ලෝකයක් නැහැ. බොරුවෙන් තමයි ලෝකේ අසත්‍යයෙන් තමයි පිරීලා තියෙන්නේ. ලෝකේ සැනසෙන එකක් නැහැ. සැනසෙන හැටියට වෙනලා හිටා මුලාටපත් කරන එක තමයි ලෝකේ පිරීලා තියෙන්නේ කියලා ධර්මානුකූලව දකින්න දවසක් එනවා. මෙන්න මේ දවසාවට පස්සේ ලෝකෙත් එක බැඳිලත් නැහැ. ලෝකෙට ගහන්න බයින්නේ නැහැ. ලෝකෙ ගැටෙන්නෙත් නැහැ. හැබැයි අභ්‍යන්තරේ ලෝකෙම මිදෙනවා. උපාදානෙ නිදහස් වෙනවා. ඊට පස්සේ ලෝකේ ඉන හැටියට ජීවත් වෙලා කාලය ගෙවල ඉවර කරනවා. අවසානයෙන් පස්සේ ඊළඟ අත්දැකීමක් එබඳු අත්දැකීමකට පීඩන්නේ හේතු නැතුව යනවා. එහෙනම් අන්තිමට ගිහිලා පූර්ණ කරගත්තා නම් ගමන සියල්ලම කෙලවරයි. මොතනවත් උපදින්න දෙයක් නැතුව යනවා. සියල්ලෙන් කෙලවලා දුකෙන් නිදහස් පූර්ණයි. ඒක මේ යන්නේ. ඒ මිසක් මේවා කවදාවත් සුද්ධ කරලා ගන්න තැනක් නැති බව ධර්ම අවබෝධයේදී දකින්න. අපි හිතන જાතිය සුන්දර ලෝකයක් මේ ලෝකේ මවන්න බෑ. එහෙම එකක් නැහැ. අපි හිතා ඉන්නවා නම් එහෙම එකක් ඊට විරුද්ධ දේම වෙන නිසා දුකක්ම හැමිලීම අසහානියක්ම පිළින තත්ත්වයක්ම අතු වෙනවා. අසහානියේ දුකරපත් වෙන සත්‍යයකින්ම විදවිදයින් සිද්ධ වෙනවා. ස්වභාවය ඕකයි. ඊර්ෂාවෙන් පවුල් වල අවුල් කියන එක යථාර්ථයෙන් දැනගත්තාම ඒ සඳහා ලොකු තැනට ගන්නේ නැහැ. ඒකෙන් ඉවත් වෙන්නේ ලෝකේ හැටි දැනගන්න ඕන. ඒක අවස්ථාවක තමන්ගේ ස්වාමියායි දරුවෝ දෙන්නයි අරගෙන අර පටාචාරම් එන්න ආපු ගමන ගැන සඳහා වෙනම අපි දේශනා දෙන කතාවක්. අන්තිමට නොහිතූ දෙයමයි සිද්ධ වුණේ. අතරමඟදී කැලේට ගිය වෙලාවක අයෙක් කාලා ස්වාමියා මල අයිසය දරුවෝ දෙන්නත් එක්ක අරගෙන ගමට එන්න එනකොට එක දරුවෙක් මෙගොල්ලෝ තියලා අනික දරුවෝ මෙගොල්ලෝ තියලා අතරමැද එනකොට එකෙක් උගුසේ කරන් ගියා. අනික ගඟට පැනලා වැන්නා. ඒ දෙන්නත් මල. දැන් මොකද කරන්නේ? ඉහත බදාගෙන කර කියා ඉන්නේ දරුවෝ දෙන්නත් නැහැ. එතකොට ස්වාමි පුරුෂයාත් නැහැ කියලා. ඇවිදලා බලනකොට අම්මා තාත්තා මරලා මේ මැරිලා ආන් සොහොනේ පිටේනවා කියලා දැකලා වාසේ නිදි නැතුවම ගියා මට කවුරුවත් නැහැ. බලාපොරොත්තු සුන්දර ලෝකෙ කොතන කොහෙද ගහම අන්තිමට නිර්වාතින් ගිය බුදුරජාණන් වහන්සේට කවුරු හරි පාර කිව්වා අනුකම්පා කරලා ඕකනේ මේ අන්තිදී යල්ලහවත් දෙන්න ගියාම කියලා කිව්වා. අන්තිමට මේ දුක අරගන්න කොයිතරම් දුක් විඳලා නමුත් ධර්මාවෝදිය ලබා ගත්තට පස්සේ සාන්ත භාවයටපත් වුණා.
Dharma bodhin ehita nivuna. Loka swabhave meka kiya dakara passe. Anni e wage swabhava thiyena. In nivi sansima harinda. Loke thula sundara shantiya balaporuth dena misa. Aliyena gatena mulawata patten lokeyata mula vela thiyena mokada? Api kemathi se loke ne. Jara marana shoka pariteva dukkha domanasa upayasayangin kelawara wenna u jati misa. Honda jati hadire penisira rawattaneya misa. Loke thula honda jati kiyala ekak naha kiya dharmanuguru dakinno. Dakara passe me siru balaporuth midila yana. දරුවත් එක හොඳින් ඉන්න ඕනේ දරුවන්ට උගන්වගෙන ඉන්න ඕනේ ස්වාමියා හදා ගන්න ඕනේ කීකරු කර ගන්න ඕනේ අපි ඔවට ගිහිල්ලා වෙලා ස්වාමි පුරුෂේ බාහිරයාමනේ බාහිරයා ඔව් ස්වාමි පුරුෂයාට කොච්චර මේ දිනවද එක එකගේ ඉනා වේද ක්‍රමයක් කියලා වසන කරලා දෙන්න දින දින යමනවා දින හින ගුණ ගුණවත් දුන්නාට පස්සේ ටික කාලයක් කරනකොට අමනුෂ කුලියකුත් හැදිලා පිටි කාවකුත් හැදිලා මැරිලා යන ආකාරය බාහිරයාවත් දින ස්වාමි පුරුෂයාත් ඉවර කාටවත් මේ සනසුමහම් වෙන්නේ නැහැ මේ වගේ දේවල් මේ ලෝකේ විවිධාකාර උපක්‍රම තීලී මිනිසු කපටිව හැදිලා විනාශ කරන්නව හැදිලා විවිධාකාර ක්‍රම වලින් මේ සමාජය විනාශ කරනවා. අපි සැනසුම හොයාගෙන එක එක වස්තෙන් ගිහිල්ලා ඕවට ගොදුරු වෙලා හිටන් ඒ ජීවිත විනාශ කරගන්න. නැති අවුල් හදා ගන්නවා. වැඩිපුර හදන්න ගිහින්. ඔවගේ අවස්ථාවන්ට ගොදුරු වෙන්නේ. දු පුළුවන් තරම් ඉවසිල්ලෙන් යුද්ධ වෙන කරන්න දෙයක් නැහැ. මේ ලෝකේ හදන්න යන්න එපා. ලෝකේ අසාරත්තේ තේරුම් ගන්න උත්සාහ කරන්න. මේක හදාගත්ත කෙනෙක් මෙච්චර කාලයකට නෑ ලෝකෙ. ඉතින් අපි අනන්ත සංසාරයේ බැලුවොත් ওই ස්වභාවෙ හිඳලා බලන්න ඕන. අපි උපදින උපත්ති බැලුවොත් උපන් වාර ගානේ බැලුවොත් වාර අනන්තයි අප්‍රමාණයි. මිනිස්සෙක් වෙලා එක වතාවක් උපන්නා. තිරිසන් සත්විලා දහස් වතාවක් උපදින්න යන ගමනකයි ඇවිදින් තියෙන්නේ. අපාගතලා දහස් වතාවක් ඉඳලා හිටන් තිරිසනෙක් වෙන අත්සාවක ඇදිලා ඔහොමම ඇදිලා කලාතුරකින් මිනිහෙක් වෙන අවස්ථාවටයි මේ ජීවිත ගෙවලා තියෙන්නේ. දෙවියෙක් වුණා කිව්වොත් ඊටත් වඩා අලුයි. බ්‍රාහ්මණයෙක් වුණා කිව්වොත් ඊටත් වඩා අලු කාලය තුල සිද්ධ වෙන්නේ. සැරිසරණ කාලය තුල වැඩි හරියක් වෙලා තියෙන්නේ අනාථ ජීවිත අත්බැව් ගත කරලා. ඉතින් ඔය අතරේ ඒවා අමතක නිසා අපි අද හිතනවා සහනදායි අධ්‍යාවක් මනුස්ස අධ්‍යාවක් ගෙවන්න මට ක්‍රමයක් නැද්ද? දරුවා හොඳට හදාගෙන ඉන්න. දරුවාට කරදරයක් නැතුව ඉන්න. මගේ කියලා භාර්යාවක්, මගේ කියලා ස්වාමි පුරුෂයෙක් වෙන් කරගන්න. ඉතින් මේ වගේ හැකගෙන රැකවල් දාගෙන මගේ කියලා වතු පිටියල ඉඩමක ඉන්න. අනේ මට ඇත්තනම් එහෙම නැති කොච්චර අසහනයක්ද කියලා මේ කලාතුරකින් නැච්ච මනුස්සාත් බෑවකදී හදාගෙන ඉන්න හිඳ ඉඳා මේව දුක් විඳිනවා. ඕකට හෙන හතම ගහන්න ඕනේ මට කරපු අපරාධීද කියලා හිතවිලකින් බැරනොත් එහෙ කොහෙද යන්නේ? අපිට එන හත වදිනවා. ඒ කියන කියනවත් එක අපි දෝෂය වෙනවා. ඒ මොහොත ගිහම අලොත් එහෙම උපදිනවා ගිහලකන් මී හරකෙක් වෙලා හරි බල්ලෙක් වෙලා හරි සතෙක් වෙලා හරි උපදිනවා. අද්දව ගියායි දෙන්න. දැන් ඉතින් කවුද රකින්නේ කොහෙද ඉන්නේ? සාහනේ මොකෙද ගන්න? ඒ ඒ පුද්ගලයෝ පිටව දරුවෝ භාර්යාව හෝ ස්වාමි පුරුෂය හෝ ඒ දඟුල් අපි මරොත් එහෙම තනියෙන් මැරලා යනවා විතර කණිකාගේ ප්‍රශ්නේ විසඳනවා. අපි දූෂිතතාවය ඇති වෙලා අපි කියලා මී හරකේ කුණොත් එහෙම. අනේ ලස්සන ගයක් හදාගෙන ඉන්න තිවිච්ච අසහනි. දැන් කොහෙද ඉන්නේ මල ගෝරු කියලා ගලගා ඉන්න අපුරු. දැන් ඉතින් කොහෙද ගිවල් හදන්න බලාපොරොත්තු කොහොම හරි කී කවුද කරලා දෙන්නේ? මගේ දරුවා උගන්නන්න ඕනේ. මී හරක් වැටියද මී හරකේ උගන්නන්නද හැටි. දැන් මොනවා උගන්නන්නද වැටියද? එහෙම එක ඉන්නවා. මගේ ස්වාමියා මල්ලකම තියාගන්න මීහරක අයිතිද මීහර කියලා. ඉතින් මගේ භාර්යාව තියාගන්න ඕනේ මල්ල. මීහරක ඉදින්ද මීහරකත් එක. දරුවා හදාගෙන දරුවන්ගේ රැකවරණ හම්බ වෙයි. අසනීපයක් වුණා. ඉස්පිරිතාලේ කවුද කියන්නේ? ඉතින් වේද කරන්නේ කවුද? පත්ව වදින්නේ කවුද? දැන් කොහෙද තියෙන්නේ පිළිසාරු? අපි ඔහොම ඒකාත්මයක් නෙමෙයි ඉතින්. ඔය දූෂ්‍ය මානසිකත්වයෙන් හටගත්ත ඒ මානසිකත්වයේ ශක්තිය ගෙවන්නේ අද්‍යව සිය දහස් ගානක් කොහොම යන්නද තිරිසන් උනේ. ගිහිල්ලා ගිහිල්ලා ඔක කවද්ද ගෙවන්නේ කියලා කියන්න බෑ. ඒ තරම් කල් යන්න වෙනවා. දූෂ්‍ය එක හිතක් හදාගත්තොත් ඒ හිතෙන් හටගත්ත මානසිකත්වයේ පෞර්ය වෙලා ඉවර වෙයි. වන්දිය කියලා ඉවර වෙයි. මේ සසර කියන්නේ ඔන්න ඔහොම එකක්. මේක සැප විඳින විදිහට වෙන්කිරින සූසු එකක් නෙමෙයි කියලා මුලින්ම දකින්න ඕනේ. මේ ඉන්න කාලෙම අවුරුදු 60යි 70යි වැඩිම වුණොත් දින දුක් වලට ඔකටම මාරකට මුණ දීලා ජීවත් වුණොත් මේ දැන් තියෙන ආයුෂේ ඉඳන් බලනකොට දැන් අවුරුදු 25 නම් 30 නම් 40 නම් 50 නම් තව කීයේ ජීවත් වෙන්න තියෙන්නේ?
ඉඳපල්ලා බිම්බැලුවා වගේ ආයුධ ගෙවිනා බිනිබිනි. ඔක්කොම මාර්ග බාධක පැත්තේ ජීවත් වෙලා හිටියත් අවුරුදු 25 30 ගෙවින එක දැනුමක් නැහැ. ওই ඩිගරද මේ හදන්නේ මේ වින් කළා දරුවා හදන්න, භාර්යාව හදන්න, ස්වාමි පුරුෂයා හදන්න, ගේ හදන්න, ඉඩමවා ගන්න හොඳින් ඉන්න ඔක්කොම ඉත ওই ඩිගරද. ඕකෙන් ආවට වෙන්නට පස්සේ ওই මානසිකත්වයේ අවිද්‍යාවේ මානසිකත්වයේ නිගමනිය ඕක කර කර ඉඳලා. ඕක කරගන්න බැරි වුණ හූල්ලලා දැවිලා දැවිලා ඉඳලා ওই මානසිකත්වයේ මැරිලා ගියත් එහෙම අධ්‍යව 100000 ගානක් යනකම් තීරි සම්භාවයෙන් බේරෙන්න බෑ. එහෙනම් ඔය කිව්ව එකම බලාපොරොත්තු වෙලා පිළිසන්න තිරි සම්භාවයේ කිසිත් දෙයක් හම්බ වෙන්නේ නැහැ. තනිකර අනාතයි. දුවල පැල්ලා බේරෙන්න පුළුවන් තාක්කල් ජීවිතේ බේරාගත්ත හැකි. හදාගෙන හොයාගෙන කල්ල උපක්‍රම විඳන්න බෑ. ඉලෝරයක් ආවොත් කරවිලා ගියොත් වතුර නැතුව මැරෙන්න දෙනවා, කන්න නැතුව මැරෙන්න දෙනවා. තිවිච්ච හරියක් ආවොත් මොන හරි තනකොළ ගහක් හරි උලා කරලා ගහක පොලයක් හරි හපා කාලා ওই ඩියෙන් කල් ගත කරයි. හොඳ හොඳ රහය අපෙන් හම්බෙන්නේ. මැරෙනවාට ජීවත් වෙන්න තීසරාට හම්බ වෙන අමසක් උට රහය වගන්න එකක් තියෙනවා. රහය වගන්න උද්දත් පුළුවන් නෑ උත් කලවන්න. උට කොයි මානසිකත්වයක් කායිකත්වයක්. විල කන්න මායින් මානසිකත්වයක් කායිකත්වයක් හැකියාවක් තීසරාට නෑ. නැති හින්දා උ තියෙන එකක් කරනවා. බල්ලට බල්ලට බද්දුන්නේ නැත්නම් උයලා කියලා හදලා දුන්නේ කකා ඉන්න එකන් ඌ එක කකා ඉන්නවා ඌ ගිදවිලා. කවුරුත් දෙන්න කෙනෙක් හිටියනම් මොකද වෙන්නේ? රහන් රහන් රහ හොයන්න බෑ, හොඳ හොයන්න බෑ. කොහේ හරි තියෙන එකක් තියනවා ඕල් ජරාවක් බඩි කිනට ගිල්ලා දමන සත්‍යෙ උණ්ඩත් ඉතුරු වෙන්නේ. සහායව ලෝකේ හැදිලා නැහැ උන්ට කන්න පව ගෙවන්න හැදිලා තියෙන්නේ මැරෙනවට ජීවත් වෙන්නේ වකන්න. ගිල ගන්න පුළුවන් ආ ගිලිනවා. වෙන මොනවා කරන්නද? ඒ රටාවේ හැටි. කන්න රැති වුණාම ගිල ගන්න ක්‍රම රටාව. ඒ කිව්ලා කන්දරය දුහම කිරිමැටි ගිරිනා මස් දිලා හිතාගෙන ඇදලා ඇදලා කිරිමැටි කොල්ල ළඟ ගිහලා ඉර පායනට බලා ඉන්නවා ඉර දිහේ බලා ඉඳලා බලන කිරිමැටි දිහා බලන සතු පාටට පේනවා ගිරගෙන ගිරගෙන යනලු ආයි පාට වැටෙන්නේ ඉතින් ඉල යන්නේ මේ මෙන්න මේ වගේ දේවල් අපිට ඕන තරම් අනන්ත විදලා තියෙනවා අප්‍රමාණ සංසාරයේ තිරිසන් විලා අද්දව 100000 කරන එක දිගටම දෙයින් තියෙනවා තුන්තර ලෝකෙක ජීවත් වෙලා සැලසුම් සහගත අද්දව ගේවලා නැහැ ගෙවුව මිනිහෙක් කියලා හරි සුගතියක අත්බැවුවා කියලා නම් ඒක ගෙවිලා ගිහිලා වැරදුනා මිසක් අපේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරලා නැහැ. ලෝකේ පැවැත්ම කියන්නේ ඔන්නෝම එකක්. මේ එක එක අත්බැවක ඉපදුනහම එතන හිටපු ඒ වටපිටා හිටපු කොටස විතරක් අපේ කොටසක් කියලා හිතාගෙන ඉන්නවා. රකින්න දඟලනවා. තිරසනාවිලා පැටිය හමුණාට පස්සේ ඩිග දවසක් යනකම් මගේ පැටියන්නේ කියලා තිරසන් පැටිය. ඒක ඒකක් ගන්න ජීවිතේ කැපකින් හරි දඟලනවා ඩිග දවසක්. ඊට පස්සේ උදේ ගමතකයි. ආ කඩියා ලොකු වෙන කාර විතරයි ඌගේ ආදරේ කියන එක හැදිලා දුන්නේ ඒ තමයි ස්වභාව ධර්මයේ හැටි. ඊට දුර පැනලා හරි හම්බ කරන්න පුළුවන් වුණාට පස්සේ නෑ ඌ කණ්ඩ මොන හරි හොයන්න පුළුවන් වුණාට පස්සේ ඌගේ පැටියා කියන එක ඌ දන්නේ නෑ. ඌ දන්නේ නෑ මේ මගේ මව් කියලා. මව් භාර්යාවත් කරගන්න. දුව සායි පුරුෂයාත් ඒ වගේම දුව දමංගේ භාර්යාවත් කරගන්නවා. සතාගේ හැටි එහෙමයි. මොන හැඟීමක්වත් මොන ගුණ ධර්මයක්වත් සාධාරණ නෑ මේ ජීවිතවල හැටි. මෙහෙම ජීවිත තමයි මේ සසරේ ගෙවලා තියෙන වැඩි හරියක්. අනන්ත සංසාරයේ වැළුවොත් එහෙම ඒක කල්පයක මිනිසත් බව ලැබුවා කොච්චරද? තිරිසං වෙච්ච අපාගත ඒවා කොච්චරද කියලා ගණන් බැලුවොත් එහෙම වැඩි හරියක් ඉඳලා තියෙන්නේ තිරිසං සහ අපාගත වෙච්ච. ප්‍රේත වෙච්ච. කාලි ගත කරලා තියෙන්නේ. ගයින පුළුවන් සීමා තමයි මිනිහෙක් වෙලා හිටිය දෙවියෙක් වෙලා හිටිය බබෙක් වෙලා හිටිය කියෝ කියන්න තියෙන්නේ. මේ තරම් බොහොම ටිකයි. ඉතින් එහෙම යන සතර ගමනක කෝකේ ගියත් අන්තිමට අනාතින් කෙලවර වෙනවා මිසක්. සැනසුම දෙන එක බබයා සැනසුම දෙන එක පැවැත්ම සත්‍යයකට නැහැ සතර. මේක දැක බුදු පියාණන් වහන්සේ ලෝක සත්‍යයට වෙන්නලා දුන්නා තවත් සැප හොයනවාද ලෝකේ තවත් සැප හොයවල යනවාද මොනවාද ලෝකේ මුලින්ම හම්බෙන්න තියෙන සැනසුම ඔන්න ඕක තේරුම් ගන්නilla කියලා ඇත්ත ධර්මයක් දේශනා කළා ඉතින් අපි තේරුම් ගන්න ඕනේ ඒ අනුව බැලුවොත් අපි කවුරු වෙන්නද මේ හදන්නේ මොන තැනක ජීවත් වෙලා සැනසුමක් ලබන්නද හදන්නේ අවුද මේ ලෝකේ වායත්මක් තියනවා දැනසිලා ඉන්න ලෝකයා හැවටුමක ඉන්න එකට මොහොම හිතා ඉන්නවා මේ තියනවා කියලා ඔක තමයි අවිද්‍යාව කියන්නේ. ඔක දකින්න. දැකදාට අනිසි ලෝකේ නිසි පැවැත්මක් නැහැ. පැවැත්ම පස්සේ කියලා අසහනකාරී දුකල බොහෝතර වෙනවා. සාරයි කියලා ගන්න දෙයක් නැහැ කියලා දැනගත්තාම වෙබඳු වන්නා වූ දින් අත්හැරින් වැලී මිදී කෙලවර වුණාද? ඉදාට සිල් දුකෙන් නිදහස් කියලා දැකදාට නිවන් සුවය දකින්න. දකින්න තියෙන ක්‍රමයක් නෝකයි. ඊ ඕකර මේ විකම පිළිතුර ඔච්චරයි. එර මෙයාට විසඳුන්නේ නැහැ. ඉතින් මේවා කරන්න හේතුව මොකක්ද? අනුන්ට වංචා කරපු එක කවදා හරි අපිට වංචා වෙන්න සිද්ධ වෙනවා. කොච්චර අපි කරලාද?
බඩුවක් මුට්ටුවක් විකුණන්න ගියාම බොරුව කරලා විකුණනවා වංචා කරලා ගියාට පස්සේ එන්නේ අහුවෙලා අපි ඒවා කොච්චර කරලා ඇද්ද අපි මොන හරි දෙයක් කාට හරි විකුණා ගන්න නම් අපි කවදාවත් මේක හොඳ නෑ කියලා විකුණනවා විදහාට අරගෙන ඉඳලා හදලා සුද්ධ කරලා ඔක්කොම කරලා නම් බොරුවනේ කරලා විකුණන්නේ බඩුවක් කියනවා ගෙදර කවුරුහරි ගන්න දෙනවා විදහාට ඇදලා ගත්තා කැඩිච්ච විචයන් වලට මොන හරි පොටි ටිකක් ඇතිල්ලුවා පොලිස් කරා පොලිස් කරනවා අලුත් එක වගේ අල්මාරියෙම හොඳ අල්මාරිය මේ හොඳ පෙට්ටි ආගරා ඵලයක් වංචා කරලා විකා මුදලාලි කෙනෙක් කියලා බඩු විකුණනවා ලුණු ගෙඩිය ගත්තා යටින් ගැහුවා නරක වෙච්ච එක උඩින් හොඳ එක තිබ්බා පොත්ත ගහලා තිබ්බ පුටි ගහ කරලා දැම සුද්ධ කරලා හතු කර කරලා උඩින් රතු පාට ඉස්කොලයක් ගෙල්ලුවා හොඳ රතුළු ගෙයිචර වශයෙන් අහුවෙලා මොකද කරලා තියෙන්නේ වංචාව හැම තමයි තියෙන්නේ හාල්දිය ගත්තා උඩට දැම හොඳ හයිය හාල්දිය යටින් දැම කොඟ පුටි හබර බලපහම අහුවෙනවා හිලදුන යටින් ඇදලා අරන් ගිහ බලන කොඟ පුරා වංචා කරලා ඉතින් මේ වංචාවෙන් තමයි රෝගෙ විල්ලා තින්නේ අපිත් කොල්ලා තින්නේ ඒවා තමයි අද සුදානම් නාට අප්‍රමාණ සංසාරයේ මිනිස්සෙක් විතරක් යහපතක් කරගන්න තියෙන අධ්‍යාපන යහපතක් නෙමෙයි කරේ තියෙන්නේ අනන්ත කාලයක් දුක් විඳින්න හේතු හදාගෙන පව් කරගෙන යහපතක් කරගන්න ලැබිච්ච අධ්‍යාපනකින් යහපතක් කරන්නේ අනන්ත සංසාරයේ පටන් මේ වෙනකම් මොකද හේතුව අපිට බුද්ධ සාසනයක් හම්බ වෙලා නැහැ බුදුබණ අහන්න හම්බ වෙලා නැහැ ඒ නිසා අපි කරලා තියෙන අනන්ත කාලයක් කැවටෙන බණ අහලා කැවටෙන මඟ අනුගමනය කරලා දෘෂ්ටිගත වෙලා කාලිගත කරලා නැත්නම් අපි අද මෙතන නැහැ ඉනිවන් දැකලා කෙලවරයි සසර දුක ඉවර කරලා ඉවරයි. එන අද වෙනකන් ඇවිදලා තියෙන අනන්ත සංසාරේ මහා අති භයානක බව වෙනවා ඒකෙන්. ඒ මොකද හේතුව සත්‍යය දැක උත්මය කොච්චර දුර්ලභද නැහනම් අපි මේ අනන්ත සංසාරේ වල මේ නිකන් එනවාද ඒ කාලේ සත්‍යය දැකනම් කවදා හරි. බුදුවරු ලෝකෙ කොච්චර පහළ වුණත් අපිට බුදුමලක් අහන්න හම්බුනේ අපි අද මෙතන නැහැ. ඇත්ත දැකලා ඉඳන් කියලා කරගන්න. එහෙනම් අපිට මේ අනන්ත සංසාරේ ආවත් අපිට අහුවිලා නැහනම් සත්‍යයේ තියෙන දුර්ලභකම කොච්චරද කියලා තේරුම් ගන්න ඕන. බුදු දහමේ තිබෙන දුර්ලභකම කොච්චරද කියලා තේරුම් ගන්න ඕනේ. තේරුම් ලැබිච්ච අවස්ථාවෙන් මේ රෝගේ පෙන් කෙලින අදහස් පැත්තකින් දාලා හිටන් අදාහරි කවන්නේ. වෙන එකක් වෙච්චාවේ හිට මැරුණා නම් අද මැරෙන්න ඉතල මං අද තව බල දිනවා. හුස්ම ඇදලා ගත්ත එක තව ඇරින්න ඉතල මැරුන්නේ තව ඇදලා ගත්ත එක බල දිනවා. මේ මොහොතේ දහම් මාත්‍රයක් හෝ වලාගෙන යථාර්ථය බලන් දහම් සිහි කරනවා. රෝගේ අනිච්ච බව, දුක්ඛ බව, අනාත්ම බව යථාර්ථයෙන් දකින්න බලාපොරොත්තු වෙනවා. ඒ දහම් අනුගමනය කරනවා. දැනට කණ්ඩ කොහොමද? ලැබිච්ච එකක් ලැබුණොත් කලන එහෙනම් නිකන් ඉන්නවා. ඒකට නෙමෙයි මගේ මහන්සිය ප්‍රධාන කාරණේ මේ ධර්ම අවබෝධය කරගෙන මෙන්න මෙහිම අවස්ථාව ගන්න පුරුදු වෙන්න ඕනේ. මේ අප්‍රමාදී තේරුම් අරන්. මෙහෙම දැනගත්තාම මේවා ප්‍රශ්න නෙමෙයි. මේවට දඟලන්න හිතෙන්නේ නැහැ. මේ ලෝකේ හදාගෙන කරගෙන ඉන්න ওই දින මුලා අදහස ඉවර වෙනවා. ඕක තේරුම් ගන්න ඕනේ ඔය ක්‍රමී. මේක කවදාවත් යථාර්ථයක් එහෙම නෙමෙයි මේ බලාපොරොත්තු. හොඳින් තේරුම් ගන්න. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තුෙන් කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සිල් දෙනාට යහපතක් වේවා.